හරි. අපි අද මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සෙට් ඔපරේෂන්ස් සම්බන්ධයෙන්. සෙට් ඔපරේෂන්ස් සම්බන්ධයෙන් තමයි අපි මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සෙට් ඔපරේෂන් ගැන කතා කරද්දී අපි ප්‍රධාන වශයෙන් ඔපරේෂන් තුනක් ගැන ඩිස්කස් කරන්න අවශ්‍යයි. යූනියන්, ඉන්ටර්සෙප්ට් සහ සෙට් ඩිෆරන්ස් කියන මෙන්න මේ ඔපරේෂන්ස් තුන සම්බන්ධයෙන්. සෙට් යූනියන්, සෙට් ඉන්ටර්සෙප්ට් සහ සෙට් ඩිෆරන්ස් කියන ප්‍රධාන සෙට් ඔපරේෂන්ස් තුන ගැන අපි ඩිස්කස් කරන්නට අවශ්‍ය වෙනවා. ඒතර මෙන්න මේ ගැන මේව ගැන කතා කරද්දී අනිවාර්යෙන් අපි සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් තියෙනවා. අනිවාර්යෙන් දැනගෙන සිටිය යුතු කරුණු කිහිපයක් තියෙනවා. ඒතර අපි යූනියන් කියන ඔපරේෂන් එක ගත්තොත් අපි මුලින්ම ගමු මෙන්න මේ යූනියන් කියන ඔපරේෂන් එක. යූනියන් ඔපරේෂන් එකේදී අපි කතා කරනවා යූනියන් ඔපරේෂන් එක අපි භාවිතා කරන්නේ බයිනරි යූනියන් ඔපරේෂන් එක between two relations භාවිතා කරන්න අවශ්‍ය නම් අපි භාවිතා කරනවා මෙන්න මේ යූනියන් කියන ඔපරේෂන් එක. මෙන්න මේ U හැඩති U එක තමයි අපි භාවිතා කරන්නේ. ඒක අපි මෙන්න මේ යූනියන් එක අපිට නිරූපණය කරන්න පුළුවන්. අපි ගත්තොත් R යූනියන් S කියලා අපිට කියන්න පුළුවන් මේක. අපි ගත්තොත් T අපි කියන මෙන්න මේ R යූනියන් S කියන වේරියබල් එකේ T කියලා ඕනෑම ඉලෙමන්ට් එකක් තිබුණොත් T එක either element of R O either element of S ඒ කියන්නේ අනිවාර්යෙන් අපි මේ යූනියන් එක ඇතුළේ තියෙන ඕනෑම සෙට් එකකට දාලා වැලියු එකක් ගත්තොත් ඒ වැලියු එක එක්ක R කියන කැටගරි එකේ නැත්නම් R කියන රිලේෂන් එකේ තිබිය යුතුයි නැත්නම් S කියන රිලේෂන් එකේ තිබිය යුතුයි කියන අදහස් තමයි මෙතනින් ගෙන එන්නේ. ඒතර අපි මෙතන මේ යූනියන් ඔපරේෂන් එක ගන්න අපි ඉගෙනගෙන තියෙන බයිනරි යූනියන් ඔපරේෂන් එක හා සමාන ඔපරේෂන් එකක් සිදු කරන තමයි relational algebra පාඩමේ දිතර මේ යූනියන් එක දානකොට අපිට තියෙන ප්‍රධාන කරුණු කිහිපයක් අපිට ඉතන හිතන ඒවට අපිට මේ යූනියන් ඔපරේෂන් එක භාවිත කරන්න බෑ. ඒතර අපි මෙන්න මේ වගේ එකක් ගත්තොත් උදාහරණයක් අපි ගමු අපේ ගාව තියෙන එක relation එකක් මෙන්න මේ ආකාරයෙන් r සමානයි අපේ ගාව තියෙන variable a1 a2 a3 සහ අපි ගමු මේ ආකාරයෙන් a n දක්වා අපේ ගාව variables තියෙනවා. ඊට පස්සේ අපි තව relation එකක් ගත්තොත් s කියලා s1 ට අදාළ අපේ ගාව තියෙන attributes b1 b2 b3 මේ ආකාරයෙන් bn දක්වා අපි හිතමු අපේ ගාව මේ ආකාරයේ relations දෙකක් තියෙනවා කියලා. අද අපි යම් කිසි ආකාරයක මෙන්න මේ relation දෙක අතර union operation එක add කිරීමට අවශ්‍ය නැහැ. ඒතකොට මෙන්න මේ relation දෙක අතර අපිට union operator එක භාවිත කරනවා නම් අපි union operator එක දිගට මේ දෙකම එකට එකතු කිරීමක් එකට එකතු කරන්න අවශ්‍ය නම් අපිට මෙන්න මේ කියන compatibility එක check කරලා බලන්න. මෙන්න අද අපි කියනවා union compatibility එක. ඒතර අපි කියනවා union compatibility නැත්තම් අපි කියනවා ටයිම් ටයිප් කම්පැටිබිලිටි එක චෙක් කරලා බලන්න ඕනේ යූනියන් කියන ඔපරේෂන් එක රිලේෂන් දෙකක් අතර ගන්නව නම්. ඒතර මේකෙදී අපි ප්‍රධාන කරුණ තමයි අපි බලන්න ඕනේ R සහ S කියන R සහ S කියන රිලේෂන් දෙකේ සේම් නම්බර් ඔෆ් ඇට්‍රිබියුට්ස් තියෙන්න අවශ්‍යයි. සේම් නම්බර් ඔෆ් ඇට්‍රිබියුට්ස් තිබීම අවශ්‍යයි. අපි ඒක හඳුන්වනවා සේම් සේම් ඩිග්‍රී කියලා. එතකොට අනිවාර්යෙන් R සහ S කියන රිලේෂන් එකේ තියෙන ඕන ඇට්‍රිබියුට්ස් ප්‍රමාණය සමාන විය යුතුයි. දැන් අපි මේක බලුවොත් අපිට පේනවා 1 2 3 n දක්වා මෙතනත් b1 1 2 3 n දක්වා කියලා තමයි තියෙනවා. අපි හිතමු මෙතන රිලේෂන් එකේ අපේ තියෙනවා ඇට්‍රිබියුට්ස් තුනක්. එහෙනම් අනිවාර්යෙන් අපි යූනියන් ඔපරේෂන් එක දානවා නම් S කියන රිලේෂන් එකේ ඇට්‍රිබියුට්ස් තුනක් තිබීම අනිවාර්ය කරුණක්. එතකොට අපි ඊළඟට කියනවා ඇට්‍රිබියුට්ස් ඩොමේන් must be කම්පැටිබල්. ඒ කියන්නේ මෙන්න මේ කියන ඩොමේන් එකම ඩොමේන් එකේ තිබීම අනිවාර්යයි. ඒ කියන්නේ අපි මෙන්න මේ භාවිතා කරන R සහ S කියන ජොයින් කරන රිලේෂන් දෙකට අදාළව යූනියන් එකට භාවිතා කරන මෙන්න මේ රිලේෂන් දෙකේ එකම ඩොමේන් එකේ same domain එකේ අනිවාර්යෙන් මේවා තියෙන්න ඕනේ. එතකොට domain එකක් කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් data type එකක් වගේ දේවල්. එතකොට එකක් string තියලා එකක් integer එකක් float type එකක් තියලා අනිත් එක string වගේ දිනවනම් අපිට මේවා join කිරීමේ හැකියාව නැහැ. එතකොට union function එකේ ප්‍රධාන වශයෙන් කරන්නේ binary union operation එක නැත්නම් join කිරීමේ operation එකක්. එතකොට මෙන්න මේ operation එක කරන්න කලින් අනිවාර්යෙන් මෙන්න මේ compatibility එක අනිවාර්යෙන් තිබිය යුතුමයි. එතකොට අපි union වලදී තව කියන කරුණක් තමයි duplicate tuples are automatically eliminated. එතකොට අපි යම් කිසි ආකාරයක union operation එකක් දරන relation දෙකක් අතර යා ඒ වගේ අතර තියෙනවා නම් duplicate tuples will be eliminated. එතකොට මෙන්න මේ කරුණ කිහිපය අපි අනිවාර්යෙන් දැනගෙන
ඉන්න ඕන. එතකොට මේ යූනියන් ගැන කතා කරද්දී අපි කියනවා යූනියන් ඔපරේෂන් එක කමියුටේටිව් කියලා. එතකොට අපි ගත්තොත් R යූනියන් S සමාන වෙනවා S යූනියන් R කියන එකට. එතකොට R යූනියන් S සමාන වෙනවා S යූනියන් R එකට. ඒ වගේම තමයි ඉන්ටර්සෙක්ට් එක ගත්තත් අපි R ඉන්ටර්සෙක්ට් S සමාන වෙනවා S ඉන්ටර්සෙක්ට් R කියන එක. එතකොට මේ ඉන්ටර්සෙක්ට් කියන්නේ අපි කතා කරන බයිනරි ඉන්ටර්සෙක්ට් කියන ප්‍රොසෙස් එකම. එතකොට අපි මේ ආකාරයෙන් සෙට් ඔපරේෂන් එකක් ගත්තොත් මෙන්න මේ මේක R නම් අපි ගත්තොත් මේක S නම් අපි කියනවා R යූනියන් S නම් අපි මෙන්න මේ සම්පූර්ණ ඒරියා එක මෙන්නවා අපිට R ඉන්ටර්සෙක්ට් S නම් අපිට මෙන්න මේ දෙකම පොදු ටික විතරක් අපිට ඉතාමත් පහසුවෙන් ලබා ගන්න පුළුවන් වෙන. එතකොට මේ ඔපරේෂන් එකම තමයි මෙන්න මේ රිලේෂනල් ඇල්ජිබ්‍රාදී අදාළ වෙන්නේ. අදාළ රිලේෂන් එකට අදාළව අපි මෙන්න මේ ඔපරේෂන් එක යූස් කරලා අපිට තියෙන සමාන දේවල් නැත්නම් අපි කියනවා පොදු දේවල් ගන්න අවශ්‍ය නම් ඉන්ටර්සෙක්ට් එකත් අපිට තියෙන රිලේෂන් දෙකේ තියෙන සියලුම දේවල් ගන්න අවශ්‍ය නම් අපිට මේ යූනියන් එක භාවිත කරන්න පුළුවන්. ඒතර යූනියන් එකේදී වෙන්නේ මේ දෙකරම පොදු කාරණාවක් තිබ්බොත් අපි එකපාරයි ගන්නේ ඩුප්ලිකේට් වෙනවා නම් අපි එතනදී ඔටෝමැටිකලි ඉලිමිනේෂන් එකකට යනවා. එතකොට මේක අපි ගත්තොත් මෙහෙම අපිට ගන්න පුළුවන් යූනියන් එක අපි කිව්වා කමියුටේටිව් කියලා. අපිට මේක මේ ආකාරයෙන් ලියා ගන්න පුළුවන් S යූනියන් කියලා. අපි හිතමු අපි රිලේෂන්ස් තුනක් අතරේ යූනියන් ඔපරේෂන් එකක් කරනවා නම් අපිට මේක කියන්න පුළුවන් R යූනියන් S යූනියන් T සමානයි R යූනියන් S යූනියන් T කියලා උනත් අපිට මේක කියන්න පුළුවන් මේ ආකාරයට. එතකොට අපි ඇත්තටම මේක ලොජික් එක ඇප්ලයි කරන ආකාරය බැලුවොත් අපි හිතමු අපේ ගාව තියෙනවා ටේබල් එකක් බුක් කියලා ටේබල් එකක් තියෙනවා. ඊට පස්සේ අපි ගාව තව රිලේෂන් එකක් තියෙනවා ආටිකල් කියලා රිලේෂන් එකක්. අපි හිතමු මෙන්න මේ දෙකටම අදාළව අපේ ගාව තියෙනවා ඕතර් කියලා ඇට්‍රිබියුට් එකක්. මෙන්න මේ ආටිකල් කියන එකටත් ඕතර් කියලා ඇට්‍රිබියුට් එකක් අපේ ගාව තියෙනවා. අපි මෙතනදී කරන්න හදන්නේ යූනියන් ඔපරේෂන් එක භාවිත කරලා මෙන්න මේ ටේබල් දෙකේ තියෙන ඕතර් කියන කොලම් දෙක යූනියන් කරගන්න. එතකොට අපි දන්නවා අපිට යම් කිසි ටේබල් එකකින් අපිට යම් කිසි කොලම් එකක් ගන්න ඕන නම් අපි භාවිත කරනවානේ ප්‍රොජෙක්ට් ඔපරේෂන් එක. අපි හදනවානේ ප්‍රොජෙක්ට් කරනවා. ප්‍රොජෙක්ට් අපිට අවශ්‍ය වෙන්නේ author කියන කොලම් එක. අපි කියනවා මෙන්න මේ book කියන රිලේෂන් එකෙන් අපිට මේක දෙන්න. ඊට පස්සේ ඒ වගේමයි අපිට අවශ්‍ය වෙනවා author කියන එක article කියන රිලේෂන් එකෙන්. එතකොට අපිට මේ දෙක යූනියන් කර ගැනීමට අවශ්‍ය නම් අපිට භාවිත කරන්න පුළුවන් මෙන්න මේ यूनियन ऑपरेटर एक मेन में यूनियन ऑपरेटर एक අපිට භාවිතා කරන්න පුළුවන් මේක join කර ගැනීම සඳහා. අතර මෙතනදී අපිට output එකක් ඉදිරිය එනවා project the names of the authors who have either written a book or an article or both. ඒ කියන්නේ එක්ක පොතක් ලියපු පොත කෙනෙක් නැත්නම් article එකක් ලියපු පොත කෙනෙක් හෝ පොතක් හෝ article එකක් දෙකම ලියපු පොතස්ලගේ details අපිට ඉතාමත් පහසුවෙන් මෙන්න මේ union operation එක භාවිතා කරලා ගන්න පුළුවන් වෙනවා. එතකොට අපි set operation එක ගැන කතා කරද්දී අපි ඊළඟට කතා කරන්න ඕනේ මෙන්න මේ minus නැත්නම් අපි කියනවා set difference operation එක. එතකොට set difference operation එක අපි නිරූපණය කරන්නේ මෙන්න මේ minus කියන symbol එකෙන්. අපි කියනවා එක set difference අපි හඳුන්වන්නේ මෙන්න මේ minus symbol එක. අපි මේක නැත්තම් හඳුන්වනවා set minus කියලත් අපිට හඳුන්වන්න පුළුවන්. ඒක අපිට යම්කිසි result set එකක difference operation එකක් අවශ්‍ය නම් අපි කියනවා set difference operation එකක් අවශ්‍ය නම් අපිට භාවිත කරන්න පුළුවන් මෙන්න මේ set difference කියන operation එක. ඒතර අපි මෙතනදී set වල කතා කරන operation එකම තමයි කතා කරන්නේ. ඒතර මෙතනදී වෙන්නේ යම්කිසි value එකක් අපි බලනවා තවත් එකක present වෙන්නේ නැත්නම් ඒ value එක රිමයින් කර ගැනීමත් තමයි කියන්නේ. අපි මේ කියනවා which are present in one relation but are not in the second relation. අපි මෙතනදී කරන්නේ ඇත්තටම අඩු කිරීමක් වගේම තමයි. අපේ ගාව මෙන්න මේ ආකාරයේ සෙට් එකක් තියෙනවා. අපේ ගාව තව සෙට් එකක් තියෙනවා නම් අපි හිතමු මේක අපේ S. එතකොට අපි හිතමු මේක R. අපි S - R කියලා ගත්තොත් අපි මෙන්න මේ S එකෙන් R කියන කොටස රිමූව් කර ගැනීමක් තමයි කරන්නේ. එතකොට අපිට ඉතුරු වෙන්නේ මෙන්න මේ කොටස. එතකොට අපිට ඉතුරු වෙන්නේ මෙන්න මේ කොටස. එතකොට අපි මේක රිලේෂන් දෙකක් විතර සැලකුවොත් අපි S එකෙන් මෙන්න මේ R කොටස රිමූව් කිරීමක් සිදු කරන්නේ. එතකොට අපිට අවුට්පුට් එක විතර වෙන්නේ S එකට විතරක් අයිති කරුණු ටික විතරක් අපිට සෙට් ඩිෆරන්ස් එකකින් ලබා ගන්න පුළුවන් වෙනවා. එතකොට අපි මේක ඇත්තට ඇප්ලයි කරලා බලුවොත් දැන් අපි කියනවා රියල් ලයිෆ් එකට ඇප්ලයි කරලා බලන්න ඕනේ. අපිට අවශ්‍ය වෙනවා යම් කිසි අපි කලින් කතා කරපු උදාහරණයක් දාලා අපේ ගාව තියෙන බුක් සහ author කියලා ටේබල් එකක්. එතන අපිට අවශ්‍ය වෙනවා යම්කිසි author කෙනෙක් හොයාගන්න පොත් විතරක් ලියපුවෝ.
අපට අවශ්‍ය වෙන්නේ පොත් විතරක් ලියන ඕතක කෙනෙක් හොයාගන්න අවශ්‍ය නම් එතකොට ආටිකල් ලියවෙච්ච ලියන ඕතස්ලා ඉන්න විදියක් නැහැ. ඒ යම්කිසි හේතුවකින් බුක් එකක් ලියපු කෙනෙක් ඉන්නවා ආටිකල් එකක ලියපු ඕතක කෙනෙක්. එතකොට අපිට ඒ කට්ටිය ත්‍රිමු කරගන්න ඕනේ. අපිට අවශ්‍ය වෙන බුක් විතරක් ලියපු ඕතක කෙනෙක් නම් අපිට හරිම පහසුවෙන් මෙන්න මේ සෙට් ඩිෆරන්ස් භාවිතා කරලා ඒක සිදු කරගන්න පුළුවන්. අපිට මෙන්න මේ ආකාරයෙන් අපිට මුලින්ම අවශ්‍ය වෙනවා පොත් ලියපු ඔක්කොම කට්ටියව ගන්න. එතන බුක්ස් ලියපු අය ගත්තා. එතන අපිට මෙතනින් අඩු කරගන්න ඕන නැත්නම් අපිට සෙට් ඩිෆරන්ස් එක ගන්නවා. යම් කිසි ආකාරයක මෙන්න මේ පොත් ලියපු ගොඩේ අපි චෙක් කරලා බලන්න ඕන ආටිකල් ලියපු කෙනෙකුත් ඉන්නවද කියලා. ආටිකල් ලියපු කෙනෙකුත් ඉන්නව නම් අපි මෙතනින් මයිනස් කර ගැනීමක් සිදු කරනවා. එතකොට මෙතනදී අපිට ආන්සර් එක විදිහට එන්නේ provide the name of the authors who have written books but not articles. පොත් ලියපු කට්ටිය විතරයි ආටිකල්ස් ලියපු කිසිම කෙනෙක් ඉන්නව නම් අපි මෙතනදී remove කර ගැනීමක් සිදු කරන්න පුළුවන්. එතකොට අපි මේ notation එක භාවිත කරන්නේ මෙන්න මේ minus notation එක. එතකොට අපි මේක relation දෙයක් විදිහට ගත්තොත් r minus s කියලා නිරූපණය කරන්න පුළුවන් වෙනවා. ඒතර වල මතක තියාගන්න ඕන කරුණක් තමයි අපි commutative ගැන කතා කරා. එතකොට commutative වලදී අපි කිව්වා union සහ intersect වලදී නම් commutative එක භාවිතා කරන්න පුළුවන්. ඒ වුණාට අපි කියනවා set difference වලදී commutative වෙන්නේ නැහැ. ඒතර අපි කියනවා minus නැත්නම් අපි කියනවා set difference is not commutative කියලා. ඒතර අපිට කියන්න පුළුවන් s minus r is not equal to r minus s. ඒතර ඔයාලා මතක තියාගන්න ඕනේ s minus r අසමානයි r minus s. ඒතර අපේ රිලේෂන් දෙක මෙන්න මෙහෙම ගත්තොත් අපිට ගන්න පුළුවන් අපේ රිලේෂන් දෙක මේ ආකාරයට s r s minus r කියන්නේ s එකෙන් මෙන්න මේ r කොටස අයින් වුණාට අපිට ඉතුරු වෙන්නේ මෙන්න මේ කොටස. r minus s කියන්නේ r එකෙන් මෙන්න මේ s කොටස අයින් කරාට පස්සේ අපිට ඉතුරු වෙන්නේ මෙන්න මේ කොටස. දර ඔයාලා බලා ගන්න පුළුවන් සෙට් එකෙන් මේ දෙක සමාන වෙන්නේ නැහැ. ඒක නිසා අපි කියනවා commutative law එක අපිට භාවිත කරන්න බෑ set difference එකේදී. ඉතින් අපිට යම් කිසි ආකාරයකින් අපිට අවශ්‍ය නම් intersect එක හදාගන්න මෙන්න මේ අපි ඉගෙනගත්තු කරුණු භාවිත කළා. ඉතින් අපිට intersect එක නිර්මාණය කරගන්න පුළුවන් union සහ difference කියන option එක භාවිත කළා. එතකොට ඔයාලා මතක තියාගන්න ඕන කරුණ තමයි අපි කියනවා difference set difference සහ set union කියන එක basic කරුණු. නැත්නම් අපි කියනවා basic set operations. අපිට union operation එක නැත්නම් අපි කියනවා intersect operation එක අපිට derive කරගැනීමේ හැකියාව තියෙනවා. ඒතර අපිට ලියා ගන්න අවශ්‍ය නම් r intersect s අපිට ඒක ලියා ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයෙන් r union s minus r minus s අපි කියනවා මෙන්න මේකෙන් සම්පූර්ණ අඩු කරන්න s minus r මෙන්න මේ ආකාරයෙන් අපිට මේක ලියා ගන්න පුළුවන්. හතර අපි මේක බැලුවොත් r union s කියන්නේ r union s කියන්නේ මෙන්න මේ දෙකේම එකතුවක්. එතකොට r minus s කියන්නේ අපි ගත්තොත් අපි මේක r නම් මේක s නම් r minus s කියන්නේ r එකෙන් s අඩු කරන්න. ඒ කියන්නේ මෙන්න මේ කොටස අඩු කරන්න. එතකොට ඊළඟට අපි කියනවා මෙන්න මේ සම්පූර්ණකෙන් s minus r s minus r එකෙන් මෙන්න මේ කොටස අඩු කරන්න කියලා. ඒ කියන්නේ අපිට ඉතිරි වෙන්නේ අපිට අවසානට ඉතිරි වෙන්නේ මෙන්න මේ කොටස. ඒතර මේ කොටස තමයි අපි දන්නවා r intersect s කියන කොටස. r intersect s කියන කොටසර මේක ඉතාමත් පහසුවෙන් ඊට වඩා කෙටි ක්‍රමයකින් ලියා ගන්න අවශ්‍ය නම් අපිට ලියන්න පුළුවන් r minus s කියලා. ඒතර r minus s කියලා ලියා ගත්තොත් අපිට බලන්න පුළුවන් මෙන්න මේ ආකාර රිලේෂන් එක ගත්තොත් අපිට තියෙනවා r s. එතකොට r ගෙන් r minus s අඩු කරන්න කියලා තියෙනවා. r minus s කියන්නේ අපි ගත්තොත් r minus s. එතකොට අපිට ඉතිරි වෙනවා මෙන්න මේ කොටස. එතකොට මෙන්න මේ කොටස තමයි r minus s කියන්නේ. එතකොට අපි කියනවා r ගෙන් r කියන්නේ මේ සම්පූර්ණ එක. ඒකෙන් r minus s මෙන්න මේ කොටස අයින් කරන්න කියන එක. එතකොට අපිට ඉතිරි වෙන්නේ ඔයාලට හොඳට බැලුවා පේනවා මෙන්න මේ කොටස අපිට ඉතිරි වෙන්නේ r එකෙන් r minus s කියන්නේ මේ කොටස අයින් කරන්න කිව්වොත් අපිට මෙන්න මේ කොටස ඉතිරි වෙනවා. අපි දන්නවා ඒක තමයි අපේ intersect කොටස වෙන්නේ r intersect s එක විදිහට. ඒතර අපිට මෙන්න මේ ආකාරයෙන් intersect එක නිර්මාණය කරගන්න පුළුවන් union සහ difference භාවිතා කරලා. ඒතර ඔයාලට කෙටි ක්‍රමයක් විදිහට මේක මතක තියාගන්න පුළුවන්. මොකද මෙතන operations ප්‍රමාණය අඩුයි. මේක ටිකක් දිග operation එකක්. ඒ වුණාට මතක තියාගන්න මේ කරුණු ගොඩක් වැදගත් කරුණු. එතකොට මේකෙන් අපිට කියන්න පුළුවන් basic set operation විදිහට අපිට union සහ difference එක හඳුන්වන්න පුළුවන්. මෙන්න මේ intersect එක derived set operation එකක් විදිහට අපිට
හඳුන්වන්න පුළුවන් වෙනම අතරම මෙන්න මේ කියන කරුණ ටික ඔයාලා අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ සෙට් ඔපරේටර්ස් ගැන කතා කරද්දී රිලේෂනල් ඇල්ජිබ්‍රා වලට අදාළව විතර අපි මේ වීඩියෝ එකේදී කතා කරා අපි කොහොමද සෙට් ඔපරේෂන් වලට අදාළව යූනියන් ඔපරේටර් එක භාවිතා කරන්නේ ඉන්ටර්සෙක්ට් ඔපරේටර් එක භාවිතා කරන්නේ සහ ඩිෆරන්ස් කියන ඔපරේටර්ස් තුන භාවිතා කරන්නේ කොහොමද කියන එක.